කැබිනට් ඇමතිවරු අගමැතිවරු පත් කිරීමේ තනි බලය තියෙන්නේ ජනාධිපතිතුමාට පමණයි. එතුමාට තියෙන බලය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිටි මට කතා කරලා කියලා තියෙනවා දිවුරන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මගේ හෘදයේ සාක්ෂියට එකඟව උපරිම ලෙස රටට වැඩ කරනවා කියලා දිවුරන්න කියලා අසම් කරන්න කියලා ලිඛිතව බාර දීලා තියෙනවා. මම ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරය ලෙස, කැබිනට් ඇමතිවරය ලෙස. ඉතින් ඒ පත්වීම ජනාධිපතිතුමාගේ විධායක බලයට අභියෝග කළා. ඇමති ධූරය නැහැ කියලා කියන්න බෑනේ. අධිකරණයකට එක්වීම සාධාරණ නැහැනේ. ඒ නිසා ඔවුන් කියලා තියන්නේ ඇමති ධූරය එහෙමම තියෙනවා. මේ කාලය තුල රාජකාරී කටයුතු කරන්න එපා කියලා 12 වෙනිදා වෙනවා. ඔව්. ඒ මොකද? එහෙම නඩු තීන්දුවේ කිසිවක් සඳහන් කළා නැහැ. නෑ නෑ අසම් කරන්න බෑ කියන්නේ අමාත්‍යාංශයක් දුවනකොට රටක් ආණ්ඩු කරනකොට දිනපතා මේ ඇමතිවරයා අමාත්‍යාංශයේ විවිධ නිල රාජකාරී කටයුතු වලට සහභාගී වෙනවා. විදේශ ගමන් යන්න ඉන්න අය ඉන්නවා. ඒ අය සම්මන්ත්‍රණ සමුළු වලට යන දවස ගානේ මේවා අසම් කරන්න ඕනේ නැත්නම් යන්න බෑ. එතකොට ඒව කරන්න බෑ යන්න බැරි වුණාට. අපිට ගෙදර ඉන්න ගමන් බිමන් යන්න මන්ත්‍රීකමේ වැඩ කරන්න ඇමතිකමේ ඒ රාජකාරිමේ කටයුතු වල අනිත් ඒවා කරන්න පුළුවන් මහජනේ අම්බුවෙන් පුළුවන්. කොහෙවත් එහෙම නඩු තීන්දුවක් නැහැ. ඇමති ධූර අයින් කළා නැහැ. නැහැ. තාවකාලික ඇමති ධූර අත්තිට උල්ල නැහැ. රාජකාරී කටයුතු. රාජකාරී වෙනු වෙන්නේ නැමෙයි අපි මහජනේ අම්බුවෙන් යන්නේ නැමෙයි. අපි මහජනයගේ නියෝජිතුනේ තමුන්වහන්සේලා හම්බුවෙලා ඇවිල්ලා කියන්නේ නැපේ මේ රටට මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. අපි ඇමතිවරුනේ. කවුරුත් අපි ඇමතිකම නතර කරලා තියෙන්නේ. නීතියට අනුවනේ අපි වැඩ කරන්නේ. අපි නීතියට ගරු කරන අය.